ශ්‍රීලංකා ක්‍රිකට් වැටළු තිබුණු අගාධයෙන් ටික ටික ගොඩේමින් තියෙන වකවානුවක ක්‍රීඩකයන්ගේ මානසිකත්වය කඩා වැටෙන විදිහේ විනිසුරු තීරණ කිහිපයක් අපිට පසුගිය කාලේ ක්‍රිකට් පිටියේ දකින්න ලැබුණා. මේ ගොඩක් අවස්ථාවල ශ්‍රීලංකා කණ්ඩායමට එරෙහිව තමයි ඒ තීරණ ආවේ. ශ්‍රීලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායමක සෙල්ලම් කළ දෙවැනි T20 තරගයේදී ඒ වගේ තීරණයක් ගැන ලොකු කතාබහක් ජාත්‍යන්තරවත් කතාබහට ලක් වුණා. සිද්ධි තමයි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යවමින් එද්දී බින්දු ප්‍රනාන්දුගේ පන්දුවකට බංග්ලාදේශ ආරම්භක ප්‍රතිකරු සෞම්‍ය සාකර් දැවි ගියත් තුන්වෙනි විනිසුරු ඒ තීරණය වෙනස් කළ අවස්ථාව. ඒ අවස්ථාවේ පිටියේ හිටපු විනිසුරු තීරණය කළේ ප්‍රතිකරු දැවිගේ ක්‍රීඩකෙක් විදිහට. හැබැයි මේ මොහොතේම සෞම්‍ය ඒ තීරණය අභියෝගයට ලක් කරන්න තීරණය කළා. විනිසුරු දැවියාමක් දීපු අවස්ථාවක් නිසා ඒ අවස්ථාවේ තීරණය ලැබෙන්න ඕන ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තට. මොකද පිටියේ විනිසුරු තීරණය කළා වගේම පන්දුව පිත්ත පහු කරන අවස්ථාවේ ශබ්දයක් ආවා. ඒ ශබ්දයාවේ පිත්තේ නෙවෙයි කියලා තුන්වෙනි විනිසුරට තීරණය කරන්නත් ඒ අවස්ථාවේ කිසිම පැහැදිලි සාක්ෂියක් තිබුණේ නැහැ. අනිත් එක ඒ අවස්ථාවේ පුළුල් තිරේ පන්දුව පිත්තේ වදින විදිය දැකපු ගමන් සෞම්‍ය ක්‍රීඩාගාරයට යන්න ගමන ආරම්භ කරලා හතරේ සීමාව ළඟටම ගියා. ප්‍රේක්ෂක ජයගෝසත් මොහොතක් නතර වුණා. හැබැයි මේ හැමදේම දැවියාමක සේයා පෙන්වුවත් තුන්වෙනි විනිසුරු තීරණය කළේ ඒ ශබ්දය ආවේ පිත්තේ නෙවෙයි කියලා. කුමාරි ඒ අවස්ථාවේ විනුර පළවෙනි පන්දුවෙම කඩුල්ලක් ගත්තනම් ශ්‍රී ලංකාව තරගයට පිවිසෙන විදියත් ඒ ආందోళනාත්මක තීරණය එක්ක තරගයේ වෙනස් වෙන විදියත් එක්ක තරගයේ හැමදේම බංග්ලාදේශයට හොඳ විදියට එතනින් පස්සේ කැරකුණා. පිටියේ විනිසුරු වරදක් කළා නම් ශ්‍රී ලංකාවට විනිසුරු තීරණය නැවත විමසන්න අවස්ථාව තිබුණා. තුන්වෙනි විනිසුරු වැරදි කරද්දී අපිට කාගෙන් පිටක්ද? එදා අපිට එරෙහි වුණේ බංග්ලාදේශ විනිසුරුවෙක්. ඊට කලින් අපේ රටේ ලින්ඩන් හැනිබල් අපිට එරෙහි වුණා. එදා අපිට කාගෙන්වත් සරණක් නැහැ. මොකද ඒ වෙලාවේ නිපන්දු ගැන තුන්වෙනි විනිසුරුගෙන් අහන්න අවස්ථාවකුත් නැහැ. ඊට පස්සේ ශ්‍රී ලංකා නායකයා විනිසුරු තීරණය ගැන අහන්න ගිහින් තරඟ දෙකක තහනමකුත් වින්දා. මේ වගේ සිද්ධියක් අපි කාන්තා IPL තරගාවලියේදී අපි චමරිට එරෙහිව දැක්කා. ඒ අවස්ථාවේ වැරදි විනිසුරුවත් තුන්වෙනි විනිසුරුවත් කියලා අපිට කියන්න බෑ. මොකද තුන්වෙනි විනිසුරුට තීරණය ගන්න ලැබෙන දර්ශනවල ගැටලුවක් තමයි අපි දැක්කේ. ක්‍රිකට් තීරණ නිවැරදි කරන්න ගෙනාපු DRS ක්‍රමයේ සිදුවෙන්නේ ක්‍රිකට් තවදුරටත් විශ්වාස කරන්න බැරි තැනකට අරගෙන යන එක නම් ඒක හරි කනගාටුදායකයි. මොකද විනිසුරුව හැසිරෙන්නේ ඇස් පේන්නේ නැති කන් ඇහෙන්නේ නැති අය වගේ නම් ඒ ගැන කතා කරන ක්‍රීඩකයන්ට ලැබෙන තරඟ තහනම් වගේ දඬුවම් නම් තත්ත්වය හරි කනගාටුදායකයි කියලා තමයි කියන්න තියෙන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.